ඓතිහාසික කෝට්ටේ රාජධානිය සිතියම් විද්‍යාව කියන විදිහට ওই ඉස්සරහා තියෙන පාලමෙන් එහා පැත්ත තමයි කෝට්ටේ රාජධානිය මේ තියෙන දියවන්නා එතකොට මේ මොගහ තමයි කෝට්ටේ රාජධානියේ කරපු පෙරහැර දිය කපන ස්ථානය අදටත් තේසෙම 1415 සිට මෙන්න අපි ඇතුළුුනේ කෝට්ටේ රාජධානියට මෙන්න මේ ඉස්සරහින් අපි දකුණු අත පැත්තට හැරෙනවා සැලලීනි සංදේශේ පාර හොයාගෙන දැන් අපි මේ කෝට්ටේ රාජධානියට ඇතුල් වෙන්නේ සැලලීනි සංදේශේ සැලලීනියාගේ පාර හොයාගෙන මේ එහා පැත්තේ තියෙන Siri Perakumba පිරිවෙන අතීතයේ ගබඩාවත්ත විදියට සලකලා තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශය කෝට්ටේ රජමාලිගේ ගබඩාව පිටලා තියෙන්නේ මෙන්න මේ එහා පැත්තේ අත කාර්යබහුල නගරයක් වුණාට අතීතයේ මේ ප්‍රදේශයේ සඳලු තලවලින් පිරි මාලිගා සඳලු තලවල ගී ගයන ලඳුන් ගැන සැලලිහිණියේ සඳහන් වෙනවා මේ තියෙන Siri Perakumba පිරිවෙන්ට යන මාර්ගය ඒ ඉපැරණි ගල් කණුවක් අදටත් දකින්න පුළුවන් මෙන්න මේක තමයි අදටත් මාලිගාව පාර කියලා කියන්නේ කෝට්ටේ රජමාලිගය පිහිටි භූමි භාගය ලස්සන්ට පතාක දජ එල්ලලා සඳලු තලවල ඒවා දිහා බලාගෙන ඉන්න මිනිස්සු හිටිය ලස්සන සුන්දර පරිසරයක් සැලලීනි සංදේශයේ විස්තර වෙනවා රාහුල හාමුදුරුවන් අතින් දැන් අපි මේ ළඟා වෙන්නේ මැටි අම්බලම කියන ප්‍රදේශයට අතීතේ මැටි වලින් තනලද අම්බලමක් තිබුණයි කියලා තමයි සඳහන් වෙන්නේ සමුද්‍ර දේවි මාවත වීදිය බණ්ඩාර මාවත අතීත මතක සටහන් තාමත් තියෙනවා මෙන්න මේ ස්ථානෙන් වමට හැරුණාම අලකේශ්වර පාර අලකේශ්වර විසින් තම වාසභූමිය සකසාගෙන තිබ්බයි කියලා කියන්නේ එතන එම ප්‍රදේශයේ තමයි මේ ස්ථානය කොයෙට් කෝට්ටේ ඓතිහාසික ඊ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ නිවස පිහිටි භූමිය අදට කෞතුකාගාරයක් ලෙස පරිහරණය වෙනවා මෙන්න බලන්න ඔබට මෙතන තමයි ඇත්තටම කෝට්ටේ රාජධානියට පිවිසෙන වාහල් කඩ. ඒ වාහල් කඩේ නටබුන් අදටත් ඔබට දැක ගන්න පුළුවන්. අද මේ ස්ථානයේ ජයවර්ධනපුර විද්‍යාල භූමිය. මේ විද්‍යාල භූමියේ තියෙන නාගස ළඟ ඉඳන් තමයි ආන්න රෑතින් පේන නාගස ළඟ ඉඳන් තමයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝ සැලලීනි සංදේශය ලිව්වයි කියලා ජනප්‍රවාදයේ තියෙනවා. හොඳයි යාළුවනේ ඔබ දන්නවද අපි මේ ඉන්නේ ඓතිහාසික ස්ථානයක මේ ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ ඉපැරණි නාගස ඔබට පේනයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ සැලලීනි සංදේශය ලිව්වයි කියලා කියන්නේ මෙන්න මේ ඉපැරණි නාගස යට ඉඳගෙන මේ ස්ථානය විශේෂ ඓතිහාසික ස්ථානයක් මේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ වර්තමානයේ බුදුමැදුර පිටුපස තමයි මේ නාගස පිහිටලා තින්නේ ඈතින් ඔබට මේ ගොඩනැගිලි නිසාද දකින්න හැකියාවක් නැහැ ඒ දියවන්නා වාසික ප්‍රදේශයේ ඉන්න දියවන්නාව දිස බලාගෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් මේ ඉපැරණි නාගස යට ඉඳගෙන සැලලීනි සංදේශය ලිව්වයි කියලා තමයි මේ සඳහන් වෙන්නේ සැලලීනිය කිව්වට ඇත්තටම සැලලීනියේ ගිය කතා පුවතක් නෙමෙයි මෙතන සඳහන් වෙන්නේ සැලලීනිය මේ පණිවිඩය අරගෙන කැලණියට යනවායි කියලා හිතින් මවාගෙන ලියන ලද සංදේශ කාව්‍යයක්.
මේ ස්ථානයෙන් දකුණු අතර පැත්තට හැරුණාම පැරණි කොට විහාරයක් තිබ්බයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ මුළු ප්‍රදේශයම රාහුල හිමියන්ගේ ආරාමය පැවති ප්‍රදේශය කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙනම් කොටවේරහා ඒ ආශිත ප්‍රදේශයත් විද්‍යාල භූමියත් එකල රාහුල හිමියන්ගේ වාස භූමියක් ලෙස තිබෙන්නට ඇති. අද මේ ඔබ දකින මේ උස ගොඩනැගිලි දෙක පිටිපස්සු තමයි පිටිපස්සේ තමයි එකල රජමාලිගාව පැවතිලා තියෙන්නේ. රජමාලිගාව තිබ්බ තැනටත් පොඩ්ඩක් ගිහිල්ලා මෙමු. මෙන්න මේ ප්‍රදේශයේ තමයි රජමාලිගාව පිහිටියා කියලා සඳහන් වෙන්නේ. මාලිගයේ ද්වාරය මෙන්න මේ ප්‍රදේශයේ තිබ්බ කියලා අදහසක් තියෙනවා. ඉතින් මාලිගාව මේ ප්‍රදේශේ නම් අනිවාර්යයෙන්ම දළදා මාලිගාවත් රජවාසල ආසන්නෙමයි තිබෙන්නට ඇත්තේ. රජතුමා සමගම තමයි දළදා මාලිගාවත් එතුමා තබාගෙන සිටියේ. දළදාවත් එතුමා තබාගෙන සිටියේ. රජුත් බැහැ දැකලා දළදාවත් බැඳගෙන ඊට පස්සේ සැලලිහිණියට යන්න කියන්නේ කොන්තගන්තොට ප්‍රදේශයට. රජමාලිගාවේ ගබඩාවත්ව තිබ්බ ප්‍රදේශයටත් ගොඩ වැදිලා මෙමු. මේ පැරණි ගල් කණු අපට පේනවා ඇති. අදටත් නිරුපද්‍රිතව තියෙනවා. මේ තමයි රජමාලිගාවේ ගබඩාවත්ව අද පැරකුම්බා පිරිවෙන ලෙස පවත්වාගෙන යන්නේ.